ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ තවත් ජනහමුවක් කන්තලේදී පැවැත්වුණා. සර්වජන බලයේ සංධානයේ නියෝජිතින් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණා. අපි බැලුවා දැන් ප්‍රධාන පක්ෂ හතර, ඒ කියන්නේ යල් පැලපු මෙතෙක් තිබුණු ප්‍රධාන පක්ෂ හතර, හතරෙහිම ප්‍රතිපත්ති ප්‍රකාශ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඔබ විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න, අපිටත් ඇස් අදහා ගන්න බැරි වුණා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් වල තියෙන ප්‍රතිපත්ති යුද සත්‍ය සහ ප්‍රතිසන්දාන කියලා පණිතක් ගේනවා. අපට අපේ රට අහිමි වන වෙලාවකට අපි මේ ඇවිත් තියෙන්නේ. අපිට අපේ රට අහිමි කරගන්න බැරි නිසයි අද අපි දේශපාලනයට පැමිණි. මුලාසරට පේනවා අර වෙසක් කාලෙට බකට් පත්තු කරනවා වගේ මේ ජනාධිපති වන කාලෙට ප්‍රධානයයි කියන දේශපාලන පක්ෂවලට බොහෝ දේශපාලඥයෝ හේට මෙහෙට පනිනවා. මේ තොරණ හිටපු බකට් එක ඒ තොරණ ගිහින් එල්ලෙනවා, ඒ තොරණ හිටපු බකට් එක මේ තොරණය ගිහින් එල්ලෙනවා. එක එක පැති මාරු වෙනවා. ඒ මොන පැති මොන විදියට කවුරු මාරු කළත් එදා ත්‍රස්තවාදී යුද්ධය පැවැත්වෙන වෙලාවේ සිංහල දෙමළ මුස්ලිම් සකල ජනී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තු පැත්ත, ජාතිකවාදයේ පැත්ත, දේශමානකත්වයේ පැත්ත, රට රකින පැත්ත, සිංහල දෙමළ මුස්ලිම් ජන සමගියේ පැත්ත, ඒකීය රාජ්‍ය ආරක්ෂා කරන පැත්ත, ඒ පැත්ත තමයි අපි ගත්තු පැත්ත, ඒ පැත්ත තමයි දිලිත් ජයවීරගේ පැත්ත, පරුවලකුණේ පැත්ත, සර්වජන බලයේ පැත්ත. මගේ අම්මේ තාත්තා සහෝදරය සහෝදරිය අපිට තිබ්බ ඔය වෙන වෙන පැති අරගෙන කීයක් හරි කුට්ටියක් හදාගන්න. ඒ පැත්ත වල බකට් එකක් වුණා නම් ඔය අනින් තුන්දලා වගේ දැන් කී දෙනෙක් එහෙම බකට් කළාද? මේ පැත්තේ හිටපු ඩලස් බකට් එක ඒ පැත්තේ බකට් එකක් වෙලා, මේ පැත්තේ හිටපු දයාසිරි බකට් එක ඒ පැත්තේ බකට් එකක් වෙලා මම කියන්නේ ගියොත් නම් පොලිම කපට කියන්න පුළුවන්. දෙමළ සංද ජාතික සන්ධානයේ පෙපර බබා ඉඳලා 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 අපි සජිත්තයි කියලා අන්තිම මොහොතේ හීන් කෙනියක් නගර කිව්වා. අජිත් දෝවාල් ඉන්දියාවේ ඉඳලා ආවට පස්සේ තීරණය දුන්නා මේ සර්වජන බලය කිසිදු විදේශීය බලවේගයක අතපෙවීමකට අනුව නැටවෙන දේශපාලන රූකඩයක් නෙවෙයි. තවත් මේ රටට ආදරේ නම් මේ සිංහල දෙමළ මුස්ලිම් අපේ ආදරණීය සහෝදරවරු සිංහල භාෂාවෙන් හරි දෙමළ භාෂාවෙන් හරි කියවන්නට පුළුවන්. දම්පාටින් ගාපු පොතේ 230 වෙනි පිටුව, ඒ පිටුවේ තියෙනවා ලිඛිතව ලියලා අපේ රටට සරලව කිව්වොත් කෙලවෙන විදිහ. පොතේ අච්චු කාලාවිල්ල කියලා තියෙන්නේ අපි ඔබට අරින එකත් අරිනවා. ජනතාව සූදානම් වෙලා ඉන්න මේ පොත කියවලා ගන්න කතරේ උතුර දකුණ මාරු වෙලා තියෙන ඔබටයි ඒ කියලා. ඉතින් මේ උතුර දකුණ මාරු නොවෙච්ච දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින් තමයි අද විතරවිල්ල තියෙන්නේ. මේ උපාය මාර්ගික වැඩපිළිවෙල මං කලින් කිව්වා වගේ ඔබ සමග සංවාද කරලා ඒ දැනගත්ත කරුණුත්, ලෝකයේ දියුණු රටවල් භාවිතා කරන උපක්‍රමත්, ඒ දියුණු රටවල් කොහොමද ජනතාවගේ සුභ සාධනය සඳහා මොනවද කරලා තියෙන්නේ, කොහොමද කරලා තියෙන්නේ, ඒකට සල්ලි හොයාගෙන තියෙන්නේ කොහොමද, මේ සියල්ලම අධ්‍යයනය කරලා අපි හදලා තියෙනවා උපාය මාර්ගික වැඩපිළිවෙලක්. උපාය මාර්ගික වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියන්නේ දෙකක්. ප්‍රතිපත්ති ප්‍රකාශ කියන්නේ සිහින ලියවිල්ල. හැබැයි ඔබේ ජීවිතයේ වෙනසක් වෙනවා කියලා දිනවකවානු සහිතව අපි සටහන් කරලා තියෙනවා. මේ විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේදී කිව්වා වගේ අපි කිව්වා අපේ ගෝවිය අපි ගොඩ ගන්නවා.